සෝවිතාචි යූටියුබ් චැනලකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම සුදු පාට ගවුමක් මහන්නේ දුවෙකුට පන්සල් අඳගෙන යන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ මහලා දෙන්න. අවුරුදු 4 5 වයසේ බබෙක්ට තමයි මම මේ ගවුම මහන්නේ. මුලින්ම සහාය කොටස සඳහා කොටස් දෙකක් කරන් තියෙනවා. අඟල් 45 පල්ල රෙද්දෙන් අඟල් 18ක් උසට රෙදි කොටස් දෙකක් අපා ගන්න. ඊට පස්සේ ඉදිරිපස පළුව මම මේ වගේ මැදින් කට් මාක් එකක් දාගෙන ඉන රැලි කර ගන්නවා. පිටුපස කොටස මම කොටස් දෙකකට වෙන් කර ගන්නවා. මොකද මම ප්ලකට් එකක් අල්ලගෙන ඉන්නේ. ඉතින් අඟල් 35 හෝ 45 පළල රෙද්දක් ඔයාලට ගන්න පුළුවන්. දැන් මං කණ පිටපැත්ත උඩට හිටින්න තියලා අඟල් 4ක් ඉනේ ඉඳන් පහලට අතෑරලා ඉතිරි ටික මහ ගන්නවා. ප්ලකට් එකට අඟල් 7ක් දිග අඟල් 3ක් මහත තීරුවක් කපාගෙන ඒක දෙකට මැදින් නවාගෙන මං සික්සෑක් කරගත්තා. ඊළඟට අපි අර පිටුපස සාය කොටසේ අතෑරපු අඟල් 4ට දෙපැත්තට මම මේ වගේ ප්ලකට් එක ඇදලා තියලා මහ ගන්නවා. ඉතින් ප්ලකට් එක මහන විදිය කලින් වීඩියෝ වල පැහැදිලිව දාලා තිනවා. ඔයාලා එකක් බලන්න. මේ ගවුමට අරන් තියන්නේ සුදු පාට ලේස් කොටන් රෙද්ද අඟල් 45 පළල. ඊළඟට මේ විදිහට මං වැඩිපුර ප්ලකට් එකේ වැඩිපුර කොටස කපලා අයින් කර ගන්නවා. ඊළඟට බෙල්ට් එකට මං රෙදිපටි දෙකක් කපාගෙන තිනවා. අඟල් 25ක් දෙකට අඟල් 3ක් මහතට ඒ රෙදිපටි කණ පිටපැත්ත උඩට හිටින්න දෙකට මැදින් නවාගෙන එක පැත්තක් විවෘතව තියලා මේ වගේ මහගෙන හොඳ පිටපැත්ත හරවලා අයින් කර ගන්න. ඊළඟට උඩ කොටසට මේ වගේ රෙදි කොටස් දෙක බැගින් ලයිනින් එකත් එක්ක රෙදි කොටස් හතරක් මං කපාගෙන තියෙනවා. ඉදිරිපස සහ පිටුපස පළුවට ඉදිරිපස පළුව අඟල් 15ක් දිගට අඟල් 11ක් උසට පිටුපස පළුව අඟල් 18ක් දිගට අඟල් 11ක් උසට මං කපාගෙන අරන් තියෙන්නේ. දැන් ලයිනින් එකත් එක්ක වෙන වෙනම මම ඉදිරිපස පිටුපස රෙදි කොටස් දෙක නවාගෙන නැම්ම පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් එකට හිටින්න ඉදිරිපස පළුව උඩට හිටින්න මේ විදිහට තියාගන්න. ඊළඟට මම උරහිස ලකුණු කරගන්න අඟල් 5ක් බබාගේ උරහිස මැනලා එක දෙකට බෙදලා ලකුණු කරගන්න. ඒ මිම්මම අත්කට විදිහට පහලට මම අඟල් 5ක් ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙක යා කරගන්නවා. ඊළඟට බබාගේ පපුවේ වට මැනගෙන එක හතරෙන් බෙදලා එකට අඟලක් එකතු කරගෙන පපුව ලකුණු කරගන්න. මගේ එනවා අඟල් 7.5ක්. ඊනට මං ගන්නේ පපුව ප්‍රමාණය අඟල් 7.5න් අඟල් භාගයක් අඩු කරලා අඟල් 7ක් විදිහට ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙකත් මේ විදිහට යා කරගන්න. ඊළඟට කර පළල අඟල් 2.5ක් මම ලකුණු කරගන්නවා. කර කැඹුර අඟල් 3ක් ලකුණු කරගෙන ඉදිරිපස පිටුපස කර එක සමානව මම රවුම් කර ඇඳගන්නේ මේ විදිහට. ඊළඟට උරහිස අඟල් භාගයක් මේ විදිහට පාත් කරගෙන ඇඳගන්න. දැන් මං අත ලකුණු කරගන්නේ උරහිස පහත් කරපු ලක්ෂයේ ඉඳන් අත්කට පහලට මැනගෙන ඒක දෙකට බෙදලා මේ වගේ මැදින් ලක්ෂයක් ඇඳගෙන එතන ඉඳන් ඇතුළට අඟල් කාලක් ලකුණු කරගෙන උරහිසේ ලක්ෂයේ ඉඳන් මේ විදිහට ඇඳ ගන්නවා. ඊළඟට අත්කට මැද ලකුණු කර ලක්ෂයේ ඉඳන් පහලට මේ විදිහට අත්කට හැඩ කරලා ඇඳ ගන්න. ඉතින් මේක වෙනස් විදිහකට තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. අත්කට ඇඳෙන විදිහ කලින් වීඩියෝස් වල මීට වැඩිය ලේසියට කපා ගන්න හැටි මං කියලා දීලා තියෙනවා. දැන් ඇඳගත්ත රේඛාව දිගේ රෙදි කොටස් හතරම අහුවෙන්න කපා ගන්න. ඉදිරිපස පිටුපස කර එක සමානව තමයි මං කපා ගන්නෙ. පිටුපසට මං බොත්තම් අල්ලනවා. ඒකයි අඟල් 3ක් වැඩිපුර තියලා කපා ගත්තේ. මේ තියෙන ඉදිරිපස පළුව, මේ තියෙන පිටුපස පළුව. පිටුපස පළුව මං අපි සාය කපා ගත්තා වගේ කොටස් දෙකකට වෙන් කර ගන්නවා හරි මැදින්. ඊළඟට කන පිට පැත්ත උඩට හිටින්න තියාගෙන හොඳ උඩ රෙද්ද මේ විදිහට එක මත එක තියලා ඉදිරිපස පළුවට උරහිස අඟල් භාගයක් මෙහෙම වාසි තියලා මහගන්න. ලයිනින් එකත් ඒ විදිහටම මහගන්න. හොඳ පිට පැත්ත එක මත එක තියලා
උරහිස මහගත්තට පස්සේ මම ලයිනින් එකයි හොඳ රෙද්දයි එක හොඳ පිටිපස්සෙ එක මන් දෙක තියලා පින්ස් ගහගත්තා ඊළඟට මේ වගේ පිටිපස පළුවේ වම් පැත්තෙන් අඟල් භාගයක රේඛාවක් ඇඳගන්නවා මම ඒ පැත්තට තමයි මම බොත්තම් අල්ලගන්නේ ඊළඟට දකුණු අත පැත්තේ අඟල් එකහමාරක් ඉඳ තියලා රේඛාවක් ඇඳගන්නවා ඒකට තමයි මම පුත්තම් කාස මහගන්නේ ඔයාලට මේක දෙපැත්තම අරු කරගන්න පුළුවන් දැන් ඇඳගත්තු රේඛාව දෙකේ සහ කරවටේට අඟල් භාගයක් මෙහොම අස්ත තියලා මහගෙන වැඩිපුර කොටස් මේ වගේ කපලයින් කරගෙන කරවටේටත් කට් මාක්ස් දාගන්න හොඳ පිටිපැත්තට එතකොට අපිට ලස්සනට හරව ගන්න පුළුවන් මෙහොම ගැපෙන්නේ නැති වෙන්න මේ වගේ කට් මාක්ස් දාගෙන රෙද්ද හොඳ පිටිපැත්තට හරව ගන්න මේ විදිහට හරවගෙන ඉවර වෙලා හොඳට අයන් කර ගන්න ඕගොල්ලෝ මේ විදිහට තමයි උඩ කොටසේ කර මහගත්තේ මම ඊළඟට සාය කොටස අල්ල ගන්න ඕනේ උඩ කොටසට එතනදී ප්ලැකට් එක මේ විදිහට තියා ගන්න ඊළඟට හොඳ පිටපැත්තේ එකමත් එක තියලා උඩ කොටසේ සාය කොටසේ පිටිපස කොටස් දෙක ඉන රැලි කරගෙන උඩ කොටසට අල්ල ගන්න මේ වගේ රැලි ලස්සනට හදා ගන්න ඉදිරිපසට සාය කොටසත් ඒ විදිහටම අඟල් භාගයක් මම වාසි තියලා මහගෙන සික්ස් එකක් හරි ඕලොක් හරි තියෙනවා නම් කර ගන්න පුළුවන් අවශ්‍යම නැහැ මම මේ විදිහට සාය ජොයින් කරගෙන සික්ස් එකක් කරගත්තා දැන් තියෙන්නේ ඉන පටි දෙක මේ වගේ දෙපැත්තට පින් කරගන්න එතකොට ඉන පටියේ මහඹු පැත්ත යටට හිටින්නත් නැම පැත්ත උඩට හිටින්නත් තියලා හරි කෙනින් පින් කරගන්න ඊළඟට ඉනට ඉන තියලා මුලින්ම පින් කරගෙන අත්කටයි සායේ යට වාටියයි එකට එක තියලා ජොයින් කර ගන්න ඕනේ දෙපැත්තෙන් අඟල් භාගයක් හරි ඔයාගේ බබාගේ මහාතනුව දෙපැත්තෙන් අල්ල ගන්න මැහුම් වාසි තියලා මේ විදිහට මම බෙල්ට් එකත් එක්ක දෙපැත්ත මහගත්තා දැන් මෙතන පිටිපස්සේ ඔයාලට පුළුවන් වම් අත පැත්තට බොත්තම් සහ දකුණු අත පැත්තට බොත්තම් කාස මහගන්න අත මහන්න මම අඟල් 14ක් දිග තියෙන සමචතුරස්‍ර කොටස් දෙකක් කපාගෙන තියෙනවා හොඳ පිටපැති එකමත් එක තියලා රෙද්ද මම මේ පෙන්වන විදිහට හතරට නවා ගන්න නවාගෙන ඉවර වෙලා මේක අරය එනවා අඟල් 7ක මේ වගේ අරය තියෙන පූර්තයක් ඇඳ ගන්න මධ්‍ය ලක්ෂයේ ඉඳන් මේ වගේ 7ක් මැනගෙන මාක් කරගෙන වක්‍රාකාරව ඇඳගෙන ඉවර වෙලා කපා ගන්න. එතකොට අපිට රවුමක් තමයි හැඩේ එන්නේ. මේ විදිහට මම දැන් දිග අර ගන්නවා ඊළඟට දැන් මේකේ මධ්‍ය ලක්ෂය ඔයාලට නැම්මහම පේනවා මෙතන මධ්‍ය ලක්ෂයක් ලකුණු කර ගන්න ඊළඟට අපි ගවුම ඇඳගෙන ඒකේ අත්කට මැන ගන්න ඕනි මේ විදිහට අත්කට වටේට මැන ගන්න ඔයාලගේ ගවුමේ ඒ විදිහට මැනගත්තාම මගේ එනවා අඟල් 13.6ක් ඒක හතරට බෙදලා 3.4ක් විදිහට මම ගන්නවා එයාගේ තත් කට මැනගෙන ඒක හතරට බෙදලා එන අගය ගන්න ඒ ලැබෙන 3.4 හෝ එයාගේ ලැබෙන අගය මධ්‍ය ලක්ෂය ඉඳන් පහළට ලකුණු කරගන්න ඊළඟට ඒ දෙක අතරත් හරි මැද ලක්ෂය මේ විදිහට ලකුණු කරගන්න 1.7ක් එනවා
ඊළඟට 1.7ක් ලකුණු කරපු ලක්ෂය මධ්‍ය ලක්ෂය විදියට අරගෙන 1.7 අරය සහිත වෘත්තයක් මේ වගේ ඇඳ ගන්න වටේට මේ විදියට තමයි අත් කොටසේ අත් කට අපි කපා ගන්න. මම දැන් මේක අතින් මේ වගේ හැඩ කරලා වෘත්තයක් ඇඳ ගන්නවා. දැන් මේ පළුව අපි කපලා අයින් කර ගන්න ඕනි. මම මේ පෙන්නන විදියට නමාගෙන වලට එක ලේසියෙන් කපා ගන්න පුළුවන් වෘත්තය. මේ විදියට කපා ගන්න. මේ විදියට තමයි මම අද මහන ගෞමයේ අත කපා ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් අතේ වාටිය දෙපොටක් නවලා මහ ගන්න. මේක රවුමක් තියෙන නිසා ඉස්සෙල්ලා එකපාරක් නවලා මහගෙන ළඟට දෙවෙනි පාරක් නවලා නැවත මහ ගන්න. එතකොට රැලි හිටින්නේ නැහැ. දැන් ඔයාලට පුළුවන් මේ අත අල්ල ගන්න විදිය බලන්න. උඩ කොටසේ අත් කොටසේ හොඳ පිටපැත්ත එක මත කෙටි හිටින විදියට තියා ගන්න ඕනේ. එතනදී අතේ දිග පැත්ත උර හිස තියෙන තැනට තියා ගන්න. මේ ලයින් එකේ මෙතන ලක්ෂය ඒ විදියට තියලා පින් කර ගන්න එතනින්. ඊළඟට අතේ පහළ කොටසේ හරි මැද ලක්ෂය මේ වගේ අත් කටට තියලා පින් කර ගන්න. පින් කරගෙන ඉවර වෙලා අත් කට වටේට අඟල් භාගයක් හරි මැෂින් එකේ ෆුට් එකේ ප්‍රමාණයට මහ ගන්න. මහලා මම සික්සැක් කරගත්තා. ඊළඟට පිටපසටත් බොත්තම් කාස බොත්තම් මහ ගත්තා. සාය වාටියක් දෙකට නවලා මහ ගන්න. ඉතින් මේ විදිහට තමයි මම ගෞම මහ ගත්තේ. ඉතින් පන්සල් යන දුවෙකුට ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සනට මහලා දෙන්න. ඉතින් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.